ගොඩක් දෙනා පොලේ ගියාම බූන්දි මල්ලක් ගෙදර අරන් එන්න අමතක කරන්නේ නැහැ. මොකද ඒ තරම් ආසයි මේ බූන්දි කියන දෙයට. ඉතින් අද ඉක්මනටම බූන්දි හදන විදිහ අරන් ආවා. වෙනස තමයි මේකට කිසිම કૃතිම වර්ණකයක් දාන්නේ නැහැ. ඒ වගේම ක්‍රම දෙකකට හදනවා. එයින් එක් ක්‍රමයක් වන්නේ පාම් පිටි වලින්, අනිත් ක්‍රමය තමයි කඩල පිටි වලින්. ඒ කියන්නේ ඔරිජිනල් රෙසිපිය. ඉතින් මුලින්ම පාම් පිටි වලින් හදමු. භාජනයකට පාම් පිටි ග්‍රෑම් 200ක් විතර දාන්න. ඊළඟට මේකට ඊස්ට් තේහඳි භාගයක් ඒ වගේම වැනිලා ස්වල්පයක් එකතු කරන්න. මම මුලිනුත් කිව්වා බූන්දි වලට කිසිම કૃතිම වර්ණකයක් දාගන්න නැහැ කියලා. මේකේ කහපාට ගන්නේ කහ කුඩු තේහඳි භාගයක් එකතු කළා. ඊළඟට ඔයාලට පුළුවන් රස අණුව ලුණු ටිකක් එකතු කරන්න. දැන් මේ ටික හොඳට හැන්දකින් කලවම් කරන්න. අවසානයේට මද රසනේ වතුර ටික ටික එකතු කරගනිමින් බූන්දි මිශ්‍රණය හදා ගන්නවා. මේකේ එකපාර වතුර දාගන්න එපා. මොකද දියාරුත් නැති ඝනකමුත් නැති ඒ අතරමැද්දේ තියෙන මිශ්‍රණයක් තමයි අපි හදාගන්නේ. මේ විදිහ පදමක් තමයි ඔයාලට ඕන කරන්නේ. ඒ කියන්නේ හැන්ද උඩට ගත්තාම කැඩි කැඩි වැටෙනවා නම් ඔන්න අපේ බූන්දි පදම හරි. ඊළඟට හදන්නේ බූන්දි හදන ඔරිජිනල්ම විදිහ. භාජනයකට කඩල පිටි ග්‍රෑම් 100ක් විතර දාගන්න. එයට ඊස්ට් තේහඳි භාගයක්, වැනිලා ස්වල්පයක්, ඒ වගේම රස අණුව ලුණු එකතු කරන්න. රතු පාට බූන්දි වල රතු පාට ගන්න කොහොමද දන්නවද? රතු වල ගෙඩියක් හොඳට බ්ලෙන්ඩ් කරන්න. ඊට පස්සේ ඒකේ යුෂ ටික මිරිකලා මේකට දාගන්න. දැන් මේ මිශ්‍රණය හොඳට හැන්දකින් කලවම් කරන්න. බූන්දි කියලා කියන්නේ ඉන්ඩියන් ස්නැක් එකක්. මේක හදන්නේ කඩල පිටි භාවිතා කරලා. විටෙක සේවරි ස්නැක් එකක් විදිහටත්, විටෙක පැණි රහ ස්නැක් එකක් විදිහටත් ඒගොල්ලෝ ආහාරයට ගන්නවා. මෙහෙම කලවම් කරාට පස්සේ පාම් පිටි ග්‍රෑම් 50ක් එකතු කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවනේ තාමත් පාට ආවේ නෑනේ. ඉතින් තව තව රතු වල යුෂ ටික ටික එකතු කරගනිමින් මේක මිශ්‍ර කරනවා. ඊළඟට ඔයාලට පුළුවන් මද රසනේ වතුරෙන් මේක හොඳට අනා ගන්න. වතුර දාලා හොඳට මිශ්‍ර කරාට පස්සේ පාට මදි නම් රතු වල යුෂ ටිකක් දාගන්න. මේ මිශ්‍රණය කැටි ගතියට තියෙන්න බෑ. හොඳට දිය කරගන්න. ඒ වගේම තවත් දෙයක් තමයි දැන් ඔයාලා බය වෙන්න එපා. මේක නිකන් රෝස පාටකට වගේනේ පේන්නේ. නෑ නෑ. මේක බදිනකොට අපිට පුරුදු බූන්දි වල එන රතු පාට එනවා. මේකේ පදමත් හැන්දෙන් උඩට ගත්තාම කැඩි කැඩි වැටෙනවා නම් ඔන්න අපේ පදම හරි. දැන් අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා මේ පාටවල් දෙක ඉක්මනටම සීනි සිරප් එක හදාගමු. ඊට පස්සේ සාස් පානක් ලිපේ තියලා සාමාන්‍ය ගින්දරේ ඒකට වතුර කෝප්ප එකහමාරක් දාගන්න. ඊට පස්සේ සීනි ග්‍රෑම් 200ක් ඒකට එකතු කරන්න. සීනි ටික හොඳට දිය වෙනකන් මේ විදියට හැඳි ගන්න. ඔයාලට බලන්න පුළුවන් මේක බුබුලු දාන අවස්ථාව. ඉතින් නැවත නැවතත් මේක හැඳි ගන්න. මේ බලන්න යම් වෙලාවකදී මේ විදිහට උකු තත්ත්වයට ඇවිල්ලා නම් ඔන්න අපේ සීනි සිරප් එකත් හරි. ඉතින් මේ වෙලාවේදී ලිප් ඔෆ් කරන්න. මේ විදිහට හැන්දට ටිකක් අරගෙන පොඩ්ඩක් ලාවට අතින් ඇල්ලුවට පස්සේ ඇඟිලි දෙක ඇලෙනවා වගේ නම් ඔන්න ඒකයි අපේ සීනි සිරප් එකේ පදම. සාස් පානෙන් වෙන භාජනයකට මේ සීනි සිරප් එක දාගන්න. ඊට පස්සේ නිවෙන්න තියන්න. නිවුනට පස්සේ අපි ඒකට දාගන්නේ මොනවද දන්නවද? දෙහි බෑයක යුෂ. සීනි සිරප් එකත් හදාගත්තා. ඒ වගේම පාට දෙකකින් බූන්දි මිශ්‍රණයක් තියෙනවා. දැන් ඉක්මනටම බූන්දි ටික බැදගමු. අපි හදාගත්ත බූන්දි මිශ්‍රණ දෙක සිප්ලොක් බෑග් එකකට හරි, එහෙම නැත්නම් ඔයාලට තියෙනවා නම් පයිපින් බෑග් එකකට හරි වෙන වෙනම දාගන්න. මෙහෙම බෑග් එකකට පුරව ගත්තට පස්සේ හරිම ලේසි රත් උණ තෙල් එකට මේක මිරික ගන්න තමයි තියෙන්නේ. මේ විදිහට හදාගත්තට පස්සේ ඔයාලට මේ පේන අග කොටස තියෙන්නේ. කතුරකින් කපා ගන්න. බලන්න මේකට පයිපින් බෑග් එකක් මොනේ නැහැ. gedare hissuna සෝස් බෝතලයක් තියෙනවා නම් එහෙමත් නැත්නම් මේ විදිහට සිප්ලොක් බෑග් එකක් තියෙනවා නම් දෙකෙන්ම මේක කරන්න පුළුවන්. මේ බලන්න මේ විදිහට ගැඹුරු තෙලට අපි මේක මිරිකා ගන්නවා. මේ බූන්දි වල ප්‍රමාණය ලොකු හැඩයකට ගන්නවද පොඩි හැඩයකට ගන්නවද යන්න තීරණය වෙන්නේ ඔයාලා මේ බෑග් එකේ කපා ගන්න සිදුරේ ප්‍රමාණය මත. මේකෙ ඉතින් මේ වීකෙන්ඩ් එකේ ඔයාලට ෆන් එකේ කරන්න පුළුවන් දෙයක්.
මේ බලන්න තිලට දැම්මහම පිම්බිලා හොඳට බැදෙනවා. ඊට පස්සේ අපි මේක ලිපෙන් බාලා වෙනම භාජනයකට දාගන්න. දාගෙන අපි හදාගත්ත සීනි සිරප් එකෙන් භාගයක් මේ කහපාට බූන්දි ටිකට එකතු කරන්න. මෙහෙම සීනි සිරප් එක දාලා හොඳට කලවම් කරලා විනාඩි 5ක් 6ක් තිබ්බට පස්සේ තමයි මේ සීනි සිරප් එක බූන්දි වලට හොඳට උරලා පිම්බිලා තියෙන්නේ. හදාගත්ත කහපාට බූන්දි ටික පැත්තකින් තියලා රතුපාට බූන්දි ටික හදාගමු. නැවතත් සිප්ලොක් බෑග් එකට රතුපාට මිශ්‍රණය පුරවා ගන්න. ඉන්පසු මේනුත් රත් වුණ තෙල් එකට මිරිකා ගන්න තමයි තියෙන්නේ. ඒකත් ඉස්සෙල්ලා කරා වගේමයි මේක හොඳට බැදුනට පස්සේ අපි ලිපෙන් බාලා සීනි සිරප් එක දාගන්න තමයි හදන්නේ. සීනි සිරප් එකක් දාලා විනාඩි 5ක් 6ක් විතර තිබ්බට පස්සේ තමයි මේ රතුපාට බූන්දියකටත් සීනි සිරප් එක හොඳට උරා ගන්නෙ. කිසිම કૃතිම වර්ණකයක් නොදා පාම් පිටි වලින් සහ ඔරිජිනල් රෙසිපි, ඒ කියන්නේ කඩල පිටි වලින් බූන්දි හදාගන්න විදිහ තමයි අද වීඩියෝ එකෙන් අරන් ආවේ. හදන හදන ගානේ කන්න ගිහිල්ලා අම්මගෙනුත් බැනුම් අහලා ඉන්නේ. ඉතින් ඒ තරම්ම ඇබ්බැහි වෙන සුළුයි. පාට ගන්න කහ සහ රතු වල දැම්ම කියලා නම් රසේ කොහෙත්ම වෙනසක් නැහැ. එහෙමනම් ඔයාලට මේ සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. අමතක නොකර රූයිට්ස් YouTube channel එක subscribe කරන්න. ගිහින් එන්නම් සුබ දවසක්.